සුබ දවසක් Pimax Sports වලට ඔබිට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුසල් ජනිත් පෙරේරා ගැන. සහ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දකුණු අප්‍රිකා තරගාවලියට කඩුරු රකින්නෙක් විදිහට කාටද කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕනි කුසල් ජනිත් පෙරේරා මේ තරගාවලියට ක්‍රීඩා කරනවද නැද්ද කියන දේ තාම හරියටම තීරණය වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඔහු කොවිඩ් පොසිටිව් වුණාට ඇතම් පරීක්ෂණ වලින් ඔහුට දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකිද නොහැකිද කියලා ඉදිරි දින කීපෙදී තීරණය වෙයි. ඉතින් ඊට පෙර ඔහුට මෙලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වුවොත් ඔහු වෙනුවෙන් කණ්ඩායමට එක්විය හැකි කඩුරු රකින්නා කවුද කියලා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුමුක්ති අපි කතා කරමු අපිට තියෙන පළවෙනිම ඔප්ෂන් එක. ඔව් හරි අපි වැළුවොත් එහෙම දැන් අපිට මෙතන ඔප්ෂන්ස් ටික අපිට ගන්න වෙන්නේ මේ දැනට පැවතුන SLC Invitational T20 තරගාවලිය. ඒතර අපිට මුලින්ම තියෙන ඔප්ෂන් එක තමයි මොකද මේ ක්‍රීඩකයා කලින් ඉන්දියාව සංචාරයේ හිටපු හින්දා ඔහු තමයි මුලින්ම මේ එකට ගන්න වෙන්නේ. ඔහු තමයි විනෝද් බානුක. ඒතර විනෝද් බානුක කණ්ඩායමේ හිටියා ඉන්දියාව සංචාරයේ ඔහු හිටියා. ඉතින් විනෝද් ගැන කතා කරොත් එහෙම විනෝද්ගේ පර්ෆෝමන්ස් ගැන මේ තරගාවලිය මෙන්නන්ට තරග හතරක් පවත්වලා අවසන් එක කණ්ඩායම තරග හතරක් ක්‍රීඩා කරලා තිනවා. දැනට පැවැත්චිත්ත තරගත් එක්ක බලද්දි ඔයා සැටිස්ෆයිඩ්ද විනෝද්ගේ පර්ෆෝමන්ස් එක බැටින් පර්ෆෝමන්ස් එක? විනෝද්ගේ ඇත්තම නෑ මොකද විනෝද් අපි දැන් අපි එහෙම ක්‍රීඩක ගැන කතා කරනකොට අපි අනිවාර්යෙන්ම අපේ ඇහැ යොමු වෙනවා අනිත් ක්‍රීඩකයන්ට. අනිත් ක්‍රීඩක කොහොමද කරේ ඊට සාපේක්ෂව තමයි අපිට හැම වෙලේම විනෝද් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් දැනට මේ තරගාවලිය තුළදී විනෝද් ඔහුගේ සුපුරුදු දක්ෂතාවලට එන්න බැරි වුණා. ඒ වගේම විමුක් තියන්න ඕනේ දැන් අපි ඉන්දියානු තරගාවලිය ගත්තොත් විශේෂයෙන්ම T20 තරගවල ඔහු යම් කිසි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ලකුණු 30ක් 35ක් වගේ ලකුණු සංඛ්‍යාවලට ඔහු බොහෝ අවස්ථාවල පැමිණියා. හැබැයි එතනින් පස්සේ යාට දිගිනුමක් ක්‍රීඩා කරන්න නොහැකි වුණා. ඉතින් මං හිතන්නේ විනෝද්ගේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඒක. ඒ වගේම ඔයාට සැටිස්ෆයි වෙන්න පුළුවන්ද විනෝද්ගේ ස්ට්‍රයික් රේට් එකත් එක්ක? ඉන්දියානු සංගල් දිහා බලුවම ඔව් මම හිතන්නේ විනෝද්ගේ බලුවම හරියටම දැන් මෙතන අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ එතන ඕපනර් කෙනෙක් සහ විකට් කීපර් කෙනෙක්. මට තේරෙනවා දැන් එතන අඩුව තියෙන අපිට අපි බලුවොත් එහෙම අවිෂ්ක ෆර්නාන්ඩෝ ඕපන් කරයි. ඕපනර් කෙනෙක් විතර යූස් කරයි. ඒතර අපිට තව ඕපනර් කෙනෙක් නැහැ. කුසල් නැත්තම් අපිට තව ඕපනර් කෙනෙකුත් නැහැ. ඒතර ඕපනර් කෙනෙකුත් නැහැ ඒක විකට් කීපර් කෙනෙකුත් නැහැ. ඒතර අපි බලන්න ඕනේ මේ දෙකටම ස්ලොට් ඉන් කරන්න පුළුවන් එක ප්ලේයර් කෙනෙක්ව. ඒතර මේ දෙකම කරන්න පුළුවන් එක ප්ලේයර් කෙනෙක් තමයි අපි මේ SLC ටූර්නමන්ට් එක බලුවොත් එහෙම මෙතන ක්‍රීඩා කරන හැම කණ්ඩායමකම හැම විකට් කීපර් කෙනෙක්ම ඕපනර් කෙනෙක් විදිහට තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් විනෝද් ගැන අහපු ප්‍රශ්නෙට මම එන්නම් දැන්. අහුවා මම සැටිස්ෆයිඩ්ද කියලා යාගේ ස්ට්‍රයික් රේට් එකත් එක්ක. මම හිතන්නේ පොඩ්ඩක් සැටිස්ෆයි වෙන්න අමාරුයි. මොකද T20 තරගයක ඕපනර් කෙනෙක් විදිහට අපි කියන්නේ ඇටෑක් වෙන්න කරන්න ඕනේ. අර ෆස්ට් 6 ඕවර්ස් පවර් ප්ලේ එකේ ඇටෑකින් නේචර් එකක් දෙන්න ඕනේ. ඇටෑක් කරන කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් මම දැක්කේ නැහැ විනෝද්ගේ ඉන්දියානු සංචාරයේදී එහෙම එකක් වෙනවා. ඔගේ ස්ට්‍රයික් රේට් එක ඉතමත් හොඳ මට්ටමක තිබ්බේ නැහැ. අනිත් එක ඒකම කියන්නේ අවිෂ්ක ගැනත්. මොකද අවිෂ්කව වැළුවොත් එම අවිෂ්කේ කැරියර් T20 ස්ට්‍රයික් රේට් එක 100ට අඩුවෙන් තියෙන්නේ. ඒකත් එක ප්‍රශ්නයක්. ඉතින් අපිට බෑ දෙපැත්තෙන් දෙන්නෙක්ව ඒ විදිහට ස්ට්‍රයික් කරගෙන යන දෙන්නෙක් තියන් ඉන්න. ඉතින් අතරම ඇටැකින් ඕපනර් කෙනෙක් ඕනි කියන එක තමයි මම හිතන්නේ. අපි එහෙම බැලුවොත් එහෙම ඊළඟට දැන් මේ කරන්ට් ෆෝම් එක අනුව SLC Invitational T20 ලීග් එකේ කරන්ට් ෆෝම් එක අනුව අපි ගත්තොත් එහෙම බැට්ස්මන්ලා විකට් කීපර් බැට්ස්මන්ලා මේ අපි දැන් කිව්ව ප්‍රශ්නට ඔප්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. තවත් එක් ක්‍රීඩකයෙක් තමයි මේ දවස්වල හැමෝම කතා බහ වෙන්නේ දිනේෂ් චන්දිමාල්. ඔහරජි දැන් දිනේෂ් චන්දිමාල් දැන් මේ පැවිච්ච තරඟ හතරේදී අපි දැක්ක පළවෙනි තරඟ දෙක ඔහු ක්‍රීඩා කරේ මැද ප්‍රතිකරුවෙක් විදිහට. ඒතර මේ අන්තිම තරඟ දෙකේදී ආරම්භක විතකරෙක් විදිහට නැවතත් පැමිණියා. ආරම්භක විතකරෙක් විදිහට පැමිණලා මේ තරග දෙකේදීම ඔහු අර්ධශතක දෙකක් ලබා ගත්තා. එතන කලින් තරගයේදී ඔහු අවාදයක් ලක් වෙලා රිටයර්ඩ් හර්ට් වෙන කලින් එතන ලකුණු 56ක් ලබා ගත්තා. ඊට පස්සේ ඔහු මේ අද බැල්ජි තරගයේදී තවත් ලකුණු 57ක් රැස් කරා. මං හිතන්නේ ඉතින් ඔහුත් පෙන්නලා තිනවා ඔහුට ඕපනර් කෙනෙක් විදිහට ලකුණු රැස් කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි දන්න චන්දිමාල් මං හිතන්නේ කලින් තරඟ වල ජාතික තරඟ වලත් ඕපනර් කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනවා වර්ල්ඩ් කප් එකේ පවා. ඉතින් ඒකත් තව හොඳ සලකුණක් බලමු. දැන් මේ SSC තරඟවලි තව තරඟ ඉතුරුලා තියෙනවා. චන්දිමාල්ගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? චන්දිමාල් ඒ දේවල් වෙනස් කරගෙන මේ තරඟ රටාවට හරියන විදිහට හදාගෙන එයිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැන් මේ ඔහු ක්‍රීඩා කරන විදිහට අපිට ඇත්තරම
ඩිපෙන්ඩබල් ඕපනර් කෙනෙක් ඕන ඉතින් චන්දිමාල්ට ඒ දේ කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි හරියටම කියන්න බැරි. ඉතින් ඒත් එක්ක චන්දිමාල් ගැන අපි කතා කරා. හැබැයි දැනට අපි ලංකාවේ සෝෂල් මීඩියා පොඩ්ඩක් බැලුවොත් එහෙම කමෙන්ට්ස් වලින් යෝගම් කඩේ කතා කරන්නේ සන්වද දිහා බැලුවොත් එහෙම මේ වෙනකොට ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර කැමැතිම මේ අපි මේ කතා කරන මේ තැනට ඊළඟ කුසල් ජනිත් පෙරේරා වෙනුවට කඩුල් ලකින්නෙක් විදිහට යොදා ගන්න පුළුවන් කවුද කියන මේ ප්‍රශ්නෙට ගොඩක් අය කැමැතිම පිළිතුර තමයි ලයිරු උදාර. ඔව් බබා ලයිරු උදාර. ලයිරු උදාර මම හිතන්නේ ඩොමෙස්ටික් තරඟ මම හිතන්නේ පැවිදි ෆස්ට් ක්ලාස් තරඟවලියත් මම හිතන්නේ ඔහු තමයි වැඩිම ලකුණු ලාභය වුණේ. ඉතින් මේ T20 තරඟවලියත් ඔහු ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා තිනවා ඒ ලැබිච්ච තරඟවලදී. දැක්ක ඔහු ඇග්‍රෙසිව් නේච් එකක් පෙන්වනවා. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි මේ අවසන් වෙච්ච මේ වැස්සෙන් බාධා වෙලා සංගච්ච මේ අද අවසන් වෙච්ච තරඟේ. එහෙදි අපි දැක්ක ඔහු පළවෙනි ඕවරේදී මන්දනේ නුවන් ප්‍රදීප්ට ලකුණු 25ක් රැස් කරන මන්දනේ නුවන් ප්‍රදීප් අබලොත් එහෙම මේ ගොඩක් කට්ටිය කියන වගේ ඩොමෙස්ටික් පන්දු යවන්නේ කරු නෙමෙයි මේ ප්‍රහාර එල්ල කරේ ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳ අනික නුවන් ප්‍රදීප් කියන්නේ සාමාන්‍යයෙන් වේගයෙන් බන්දු යවන්න පුළුවන් ෆීල්ඩ් එකේ මොකද 120 ඒ වගේ ගණන් වලම 130 35 පහු කරලා බෝල් කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අද්දකින් වලින් ඉතාමත් බහුලු ක්‍රීඩකෙක් සහ දක්ෂ ක්‍රීඩකෙක්. නුවන් ප්‍රදීප් කියන්නේ දක්ෂ ක්‍රීඩකෙක්. ඒ වගේ කෙනෙක්ට ලකුණු 25ක් ලබා ගන්නවා කියන පළවෙනිම පන්දුවාරේ මම හිතන්නේ ඒක ලොකු achievement එකක්. අනික හර්ච දැන් නුවන් ප්‍රදීප් වෙන්නේ හොඳ performance එකකින් පස්සේ මොකද කලින් තරගයේදී අපි දැක්ක ඔහු ඉතාමත් හොඳට ඔහුගේ පන්දුවර හතරම ඉඳලා ලකුණු 15කට 16කට වගේ ආවන එක පන්දුවාරකදී ඔහු එක ලකුණයි ලබා දුන්නේ ඔහුගේ අවසාන පන්දුවාරට කලින් පන්දුවාරේ. ඉතින් හොඳ පර්ෆෝමන්ස් එකකින් ඔහු වෙන්නේ ඔහු මම හිතන්නේ ශ්‍රී ලංකා ප්ලේ කරද්දී හොඳට පර්ෆෝම් කරලා දෙනවා. ඉතින් ඒ ඇග්‍රෙසිව් නේචර් එක එහෙම අරන් යනවා කියන්නේ ඒ වගේ ඉන්ටර්නැෂනල් ප්ලේ කෙනෙක් බෝල කෙනෙක් ඉදිරියේ එහෙම බය නැතුව ප්ලේ කරනවා කියන්නේ මම හිතන්නේ ලහිරු උදාර ගැන අපිට තනින් පොඩි එකක් හංගන උගාර ෆියර්ලස් ගතිය තියෙනවා කියන එක. හැබැයි හර්ෂ මම හිතන්නේ ආට තව එක ක්‍රීඩිකයෙකු අමතකුණා මෙතන. ඉන්දියානු සීරීස් එකේ ස්කොට් එකේ හිටපු ප්ලේයර් කෙනෙක් ඉන්නවා තව. සදිර සමරවික්‍රම. සදිර සමරවික්‍රම ඔව්. ඒතර මම හිතන්නේ බ්ලූස් කණ්ඩායමේ විකට් කීපය විතර හොකට ඉදිකරන මම හිතන්නේ ඔහුත් ලකුණු හොඳට රැස් කළා තියෙනවා. අපි දැක්ක මම හිතන්නේ එකක් 50කුයි තව 40 ගණකුයි ඔහු රැස් කරන මම හිතන්නේ මේ තරග හතරදී ඔහුත් ලකුණු 123කට රැස් කළා තියෙනවා. ඉතින් සදීරේක අපි දැකපු දෙයක් තමයි T20 තරංගාවලිය පුරාටම ඇත්තට සාර්ථක වෙන්න බැරි වුණා. අනිත් දේ තමයි දැන් මේ තරංගාවලියේ දුනත් සදීර ලකුණු ලබා ගැනීම මේ වේගය ගැන මොකද දැන් ස්ට්‍රයික් රේට් එක ගැන. අන්න ඒක තමයි. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්න. මග කියන්නේ විනෝද් බානුක් ගැන බැලුවත් සදීර ගැන බැලුවත් අපි විනෝද්ව try කරලා ඉන්ටර්නැෂනල් වලදී ඉතින් එතන ස්ට්‍රයික් රේට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. සදීරගේ දැන් අපි දැක්කලා තියෙනවා ඔහුටත් ඒ ස්ට්‍රයික් රේට් එකේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඕපනර් කෙනෙක් සහ විකට් කීපර් කෙනෙක් විදිහට කණ්ඩායමට එනවා නම් අනිවාර්යයෙන් මේ ස්ට්‍රයික් රේට් එක කෙනෙක් ගොඩක් හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම මේක අවසන් කරන්න කලින් විමුක්ති මං අහගන්න කැමති. අපි දැන් කතා කරා ක්‍රීඩක පහක් විතර ගැන. ඔයාට තොරන්න આવොත් එක්කෙනෙක් ඔයා කව තොරන්නේ? මම කොහොමද ආසයි පොඩි වෙනසක් කරන්න. ඉතින් අපි ක්‍රීඩකයන් ටිකක් දැකලා තිනවනේ. ඉතින් මම යනවා ලහිරු උදාරත් එක්ක. බබාත් එක්ක යනවා. බබාත් එක්ක මම ආසයි පොඩ්ඩක් try කරලා බලන්න. බබා කොහොම ප්ලේ කරයිද කියලා. මගේ නම් තීරණේ මම නම් හිතන්නේ දිනේෂ් චන්දිමාල් මොකද එක්ස්පීරියන්ස් තියෙනවා සහ කණ්ඩායමේ ඉන්ඩෝන් ක්‍රීඩක කියලා හිතනවා. ඉතින් අපි බලමු චන්දිමාල්ගේ. ඉතින් අපි දැකලා තියෙනවා ඉන්ටර්නැෂනල් ටී20 සමහරවිට සාර්ථක වෙලා නැහැ. හැබැයි මේ වෙච්ච දේවල් එක බලන්න ඕනේ අවසාන දින කීපේ අවසාන මාස කීපේ වෙච්ච මේ කොන්ට්‍රැක්ට් ඉෂුස් මේ හැමදේමත් එක්ක මම හිතනවා චන්දිමාල්ට රයික අවස්ථාව ලැබුණොත් හොඳයි කියලා. එහෙනම් ඒ බලන් ඉමු. එහෙනම් මතක ඇතුව ඔයාලම හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න.